අයිබෝන් හැමෝටම සුබ දවසක් වේවා. කවුරුත් දන්නවා ශ්‍රී ලංකාවේ තිබුණ වාර්ගික යුද්ධයක්. යුද්ධය විකුණගෙන කාලා පොහොසත්තුරු හමුදා නායකයෝ දේශපාලඥයෝ නැද්ද ශ්‍රී ලංකාව. අද කතාව ඒක. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් සහ කොටි ගරිල්ලන් අතර දශක දෙකකට ආසන්න යුද්ධය නිසා හොඳ සහ නරක බොහෝ උරුමයන් ශ්‍රී ලංකා වාසී ජනතාවට උරුම වෙලා තියෙනවා. වර්තමානයේ අවුරුදු 25ට වඩා වැඩි 1995 වගේ වෙනකන් එකෙන් පස්සේ ඉපදුණු අය මේ විනාශකාරී යුද්ධය ගැන දන්නවා නම් ටිකක් අඩුවෙන් තමයි දන්නේ. මොකද අවුරුදු 20-25 අයට මේ යුද්ධ පිළිබඳව මනා දැනුමක් හෝ ඒ සම්බන්ධව දැනුමක් තියෙන විදිහක් නැහැ. මොකද 2009 යුද්ධය ඉවර කරද්දී ඒ මේ තරුණ පරම්පරාව මේ රටේ ළමයි. ඊට පස්සේ ඉපදුණු අය මේ සම්බන්ධව මහා දැනුමක් ඇති කියලා අපිට විශ්වාස කරන්න බෑ. හැබැයි කරුණ හොයන තරුණ පරම්පරාවල් ලංකාවේ ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ දන්නම යුද්ධයේ හින්දා අපට උරුමුණු වඩාත්ම වැදගත්ම දේ තමයි විශාල මිලිටරිකරණය. ශක්තිමත් හමුදාවක් අපිට බිහි වුණා. ත්‍රිවිධ හමුදා වගේම පොලිසිය වගේ අර පෙර තිබුණට වඩා හොඳ ශක්තිමත්කමකින් වැඩි පෙරනොවිරු මට්ටමට වඩා වැඩි ශක්තිමත්කමක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට නායක හමුදාවට පොලිසියට ගුවන් හමුදාවට ලැබුණා. යුද්ධය ඕනේ කියපු අයත් ඒ කාලේ හිටියා. හැබැයි අපේ රට කඩා වැටුනේ මේ යුද්ධයෙන් හින්දා. මේ යුද්ධය නොතිබ්බනම් මේ රට මීට වඩා ගොඩක් වෙනස් තැනක තමයි තියෙන්නේ. ඒ වගේම මිය ගියත් අපේ අය, දුක් විඳෙත් අපේ අය, උතුරේ මිනිස්සුත් අපේ මිනිස්සු, දකුණේ මිනිස්සුත් අපේ මිනිස්සු, මේ යුද්ධය ඇති කිරීම පිළිබඳව යට ලියවෙච්ච රහස් ගණනාවක් තියෙනවා. මේ රහස් මොනවද කියලා අපේ රටේ හිටපු පාලක පන්තියෙන් කවුරුත් හෙව්වේ නැහැ. කොහොම වුණත් යුද්ධයේ වරුණත් යුද මානසිකත්වය අවසන් කරන්න ගොඩක් හමුදා නායකයන්ට බැරි වුණා. මේ හමුදා නායකයෝ ගොඩක් මැරුණා. වර්තමාන හමුදාවෙත් ඉන්නවා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අතපය නැතුව දුක් ඉඳලා තුවාල වෙච්ච ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ගණනාවක් හමුදා බටයුරුත් තාම මේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉන්නවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ඉන්නවා, නාවික හමුදාවත් ඉන්නවා. අපි මේ කතා කරන්නේ ඒ ඇත්ත වශයෙන්ම කැපවීමක් කරපු අයට නෙමෙයි. ඒ යුද්ධයේ වේදනාව ගැන මම මීට කලින් හොඳ වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තිනවා. එතකොට තේරෙන්න ඕන අපි හමුදාවට විරුද්ධයිද නැද්ද, අපි මොනවද කියන්නේ කියන එක පිළිබඳව උගත් බුද්ධිමත් හමුදා නිලධාරීන් වගේම සාමාන්‍ය ජනතාවත් දන්නවා. හැබැයි එදා ඉඳලම හොරකම් කරපු වර්තමානයේ දැකපු නැති හමුදා නායකයන් වගේම ගෝලයෝ ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ නම්බුව කනවා කියලා. යුද හමුදාවේ නම්බුව කනවා කියන එක තමයි ඒක අර නූගත් දුර්වල සටන් පාඨයක්. යුද්ධ කලාවට හොරකම් කරන්න කියලා නැහැනේ. කැපකිරීම කරලා තිනවා. ඒ වෙනුවෙන් ඒ රණවිරු කියලා ගරුත්වය ලැබලා දීලා තිනවා. හැබැයි කාටවත් හොරකම් කරන්න කියලා මේ කිසිම පොතක ලියලා දීලා නැහැ. එහෙම ලියලා දීලා තිනවනම් අපි දැනුවත් කරන අපි නම් දන්නේ නැහැ. කොහොමනොත් ඒ පැරණි යුද්ධයේ මුවාවෙන් ගොඩ යන්න බලයින සමහර හමුදා නායකයෝ පෙන්නන්නේ ඔවුන් ළඟ තිබෙන අමනෝඥ දේශ විරෝධී භාවය, දේශයට කැමති නැතිකම, අනාගත පරපුරක් ගැන හිතන්නේ නැතිකම, ආත්මාර්ථකාමීකම. මේ සංඛ්‍යාව මේ හමුදාවල් වලට මේ එකතුන සංඛ්‍යාව වැඩි වුණා මේ තිබුණ යුද්ධයත් එක්ක. ඒක තව වැදගත් සාධකයක් වුණා. විවිධ හමුදා උපකරණ අත්පත් කර ගැනීම, ඒ වගේම සමහර ඉදිමුණ උද්දච්ච ශ්‍රේණිවල නඩත්තුව රටේ දැඩි ආර්ථිකයට දැඩි හානියක් සිදු වුණා. ද මිලිටරි දුඩාංග මිලිදි ගන්න වුණා. ඒවා වැඩි වුණා දිගින් දිගටම. සෑම ශ්‍රී ලාංකිකයෝටම මෙන්න මේ හින්දා සුජුහා වක්‍රාකාරයෙන් බදු ගෙවන්න සිද්ධ වුණා. එතකොට බදු බර අපි දරාගත්තා. කොහොම හරි අපි යුද්ධේ නිමා වෙන්න කියලා හැමදාම මේ රටේ මිනිස්සු ප්‍රාර්ථනා කරා. කොහොම නමුත් බදුත් ගෙව්වා. හැබැයි අද තරම් නම් බදු ගෙවෙන්නේ නැහැ. මේ යුද්ධය එක්කම බරපතල අපරාධ වර්ධනය වීමක් දකින්න ලැබුණා. එතකොට මේ යුද්ධයත් එක්ක තමයි මේ රටේ තිබුණ ඔය තුවක්කු, අර පරණ වෙඩි තුවක්කු, අර බෙහෙත් තුවක්කු පරණ ඒවා, ඒ වගේම ක්‍රිස්පිහි ඔය මුගුරු වලින් පහර දෙන දේවල්, මේ වගේ දේවල් නැති වුණා. ඒ වෙනුවට ප්‍රහාරක රයිෆල්, ස්වංක්‍රීය තුවක්කු, පිස්තෝල, අත්බෝම්බ, මේ සියල්ල යුද්ධය සඳහා ලබා දීලා තිබුණා. එතන මේ ක්‍රියාවලියත් එක තමයි ලංකාවේ වර්තමාන පාතාලය බිහි වෙලා තියෙන්නේ. මොකද මේ ක්‍රියාවලියත් එක තමයි ලංකා පුරා මේ විවිධ අවියවද ව්‍යාප්ත වෙන්න සිද්ධ වුණේ. හමුදාවල් පමණක් නෙවෙයි එළියත් ගිනියාවේ තියෙනවනේ, ඒ වක්ත එක තමයි ව්‍යාප්ත වෙන්න සිද්ධ වුණේ. කොටි ගරිල්ලා පාලනයෙන් යාපනයේ අර්ධද්වීපයේ යළි ආත්පත් කර ගැනීම සඳහා 1995 කවුරුත් දන්න රෙවිරැස මෙහෙයුම
දියත් කිරීමත් සමගම තමයි ආරම්භ වෙලා තිබුණේ දෙවැනි ඊළාම් යුද්ධය කියන එක. ඒ කාලේ මේ ප්‍රසම්පාදන සඳහා ටෙන්ඩර් මිලියන ගණනින් රුපියල් බිලියන ගණනින් ගලාගෙන ගිහිල්ලා තිබුණා. ටෙන්ඩර් වගේම අනෙකුත් කාර්යපටිපාටි ලිහිල් කරලා තිබුණා. ඒවා අර්බුද මිලදී ගැනීම, හදිසි මිලදී ගැනීම ලෙස තමයි හන්මඩු ගහලා තිබුණේ ඒ කාලේ. කොහොම නමුත් සියලුම උපකරණ වියදම් ඒ ලබාගත් මුදලට වටින්නේ නැහැ කියලා ඒ කාලේ ඉදිරිපත් කළ දින වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. මේ මිලදී ගැනීම කරපු සමහර පුද්ගලයන් නිල ඇඳුම් තමයි ඉඳලා තියෙන්නේ. තේරෙනවනේ කියන කතාව. මම මෙහෙම කිව්වොත් එම ඒ මිලදී ගැනීම කරපු සමහරෝ නිල ඇඳුමින් සැරසී සිටි අතර තවත් අය ඉන් පිටත සිටි අය වුණා. එහෙමගෙන එතකොට මේ දෙකොල්ලොම ධනවත් වෙලා තියෙනවා. ගැටලු ගොඩයි. උදාහරණයක් ලෙස පැහැදිලි කිරීම කිහිපයක් කරන්න ශ්‍රී ලංකා යුද හමුදාවේ මිලියන ගණනක් වටිනා රේඩාර් ක්‍රියාවිත ක්‍රියා විරහිත වෙලා තියෙන මේ කාලේ ගත්ත දේවල් සමහර පතරම් වර්ගවල කුඩු තිබුණා කියලා සොයාගෙන කුඩු කියලා කියන්නේ මොන හරි මේ ආක්‍රීය දරුවයක් වෙන්නේ නැති ඒවා තිබුණා කියලා සොයාගෙන තිනවා ඒ වගේම සොල්දාදුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ශරීර සන්නාහ ඒ වගේම ඔය වෙඩි උන්ද අරගෙන තිනවා ඒවා කොයිතරම් දුර්වලද කියලා කියනවා නම් මේ يعني එවෙන් ප්‍රතිපලයක් අරගෙන මල නැහැ සමහර වෙඩි උන්ද වලදී නාවික හමුදාවේ ස්ටර්ලින් පවුන්ඩ් මිලියන එකටත් වඩා දැන් ගණන් කොහමද දන්නේ සමහර මිලදී ගත්ත බහඬ කෞතුකාගාර බවට පත් වෙලා තිනවා කියලා 1999-2006 වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම පැරණි වේගවත් මිසයිල යාත්‍රා ඒවා එන්ජින් ස්ථාප ප්‍රතිස්ථාපනය කරන්න අවශ්‍ය වෙලා තිබිලා තියෙනවා. ඒවා අක්‍රීය වෙලා පැවතිලා තිබිලා තියෙනවා. ඒ අනුව සමහර මිසයිල තුග කියන්නේ මම හිතන්නේ බෝම්බ වර්ග වෙන්නේ නැති. ඒවා අනතුරුදායක තත්ත්වයට පත් වෙලා තිබිලා තියෙනවා. සම්මරීන් ඒවා හඹා යන්න බැරි වෙලා තියෙනවා. ජලය යටතේ හඳුනා ගැනීම ඒ ජලය යටතේ තිබෙන හඳුනා ගැනීම අකාර්යක්ෂම වෙලා තිබිලා තියෙනවා. විශාල මුදලක් වැය කරලා ලබාගත් ලේසර් ඒ වගේ මග පෙන්වන අවිපද්ධති සියල්ල නිෂ්ක්‍රීය වෙලා තියෙනවා බොහෝ කාලයක් යන කලින්. හොඳ භාණ්ඩ ගත්තනම් එහෙම වෙන්න විදියක් නැහැ කියන එක තමයි මේ වාර්තා පෙන්වලා දෙන්නේ. ආම වශයෙන් C-130 හර්කියුලස් සමුදා ප්‍රවාහන යාන දෙකෙන් එකක්වත් ගොඩබිම රැඳිලා තියෙනවා කියලා කියනවා. අපටත් මතකයි C-130 හර්කියුලස් යාන දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගත්තා. එතකොට ඒක ගුවන් යානයක් අපි දන්න තර දන්න කාලේ ඉඳලම තිබුණේ පැත්තකට දාලා ඒකේ කෑලි හයි කරනවා අනිත් එකට ඒක දුවනවා ඒ එහෙම තමයි කෑලි හයි කර කර තමයි දිව්ව එකක් පැත්තකට දාලා තිබුණා අමතර කොටස් ලබා ගන්න කියලා. ඉතින් ගෙනාවු දවස් ඉඳලම අපි දන්න විදිහට ඒක යානයකින් හරියට වැඩක් කරගෙන නැහැ. මේ අයිටම් කීපයක් විතරයි. දැන් මේව වැරදුනේ කොහෙද කියලා හොයන්න අධ්‍යනයක් කිරීම සුදුසුයි කියලා පස්සේ ආපු රජයන්වත් කටයුතු කරන්නේ නැහැ. මොකද රජයන් කියලා කියන්නේ එන මන්ත්‍රීවරුනේ. ඒ මන්ත්‍රීවරු කටයුතු කළා නැහැ. නාස්ති කරන ලද අතිවිශාල මුදල් ඒවට උනේ මොකද්ද? ඒවා අර මුදල් හොයාගත්තේ කොහොමද? ඒවා විනාශ වෙලා තින්නේ කොහොමද? මේවා අසභ්‍යව සම්බන්ධව කිසිම විමර්ශනයක් කරන්න පස්සේ ආපු රජයන් කටයුතු කරලා නැහැ. ඒ නිසා තමයි හමුදාවල් වල දූෂණය සහ නාස්තිය දිගින් දිගටම වැඩි උනේ මේවා ගැන හොයමු නැති හින්දා. කොහොම වුණත් මෙහි ප්‍රතිඵලයක් විදියට සමහර පුද්ගලයෝ කෝටිපතියන් වෙලා තිනවා. එතකොට කෝටිපති වුණා විතරනේ සමහර පුද්ගලයෝ කෝටිපති වෙලා එලා ධනයත් එකම පලා ගිහිල්ලා තියෙනවා. දැන් වර්තමාන තරුණ පරම්පරාව ඕක දන්නේ අතීතයේ හිටපු කට්ටියට සාමාන්‍යයෙන් අවුරුදු 40-45ට වඩා 45ට 50ට වඩා වැඩි අපේ වැඩි හිටියෝ ඔය කතාව දන්නවා කොහොමද වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම සමහර වාර්තා සම්බන්ධව වල්ලස්සෝ දෝෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශන කරලා තියෙනවා. ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරනකොට යුද්ධය දිනුවේ නැතත් ඔවුන්ගෙන් ඇතමෙක් කෙතරම් සැප පහතු ලෙස තමන්ගේ ධනය උපයා ගත්තේද යන්න මහ ජනතාවට කාලයක් ඇද්දී අවබෝධ වෙනවා කියන එක නොවනුමානයි කියලා තමයි 1999 පෙබරවාරි මාසේ 14 වෙනිදා ඒ කාලේ පුවත්පතක වාර්තා කරලා තිබුණේ. ඒ වාර්තාවක් ගෙනහලා තිබුණේ ඉක්බල් අතාස් කියලා ඔය යුද පුවත් වාර්තා කරු. දැන් අපි ආපස්සට අවුරුදු 25ක් ගියොත් නම්ගම් එකම හොයා ගන්න පුළුවන්. වංචා දෝෂවලට විරුද්ධව මේ රටේ බලයක් නැති අහිංසක මිනිස්සු දුක් විඳින හේතුව බලය තියෙන අයත් ඉන්නවා. එදා ඉඳලම මේ වංචා දෝෂණ ආක්‍රමිකතාවලට විරුද්ධ වුණා. එදා ඒ හමුදාවල් වල හිටපු දූෂිත නායකයන් කරපු දේවල් තමයි වර්තමානයේ සමහර හමුදා නායකයන් සිද්ධ කරන්නේ. හැමෝම නෙමෙයි සමහර හමුදා නායකයන් මේගොල්ලෝ මේ හමුදාවලට සුදුසු අය නෙමෙයි. ඒක නිසානේ අර අපට හමුදාව කියන වචනේ පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. එතකොට කොහොම නමුත් මේ
ඒ හොඳ නිලධාරීන්ට හමුදාවල ඉන්න හොඳ නිලධාරීන්ට මේවට විරුද්ධ වෙන්න බලයක් නැහැ. මොකද අර වල් පැලෑටි අපි කියමු මීට වඩා ලේසි කතාවක්. දූෂණ වංචා කරන කණ්ඩායම් එකට එකතු වෙලා තමයි යාළුවෝ විදියට කණ්ඩායම් ඉදිරියට තමයි මේවා කරන්නේ. එතකොට අර හොඳ මිනිස්සු අතර කණ්ඩායමක් නැහැ. ඒගොල්ලන්ට බලයක් නැහැ. එයාලට කොයිතරම් තනතුරු වලින් ඉහළ වෙලා තිබුණත් එයාලගේ කණ්ඩායමක් නැහැ. එයාලට මේ වෙනුවෙන් සටන් කරන්න හැකියාවක් නැහැ. දූෂිත මිනිසුන්ට බලය ගියාම එහෙම තමයි. කොහොම නමුත් අත්දැකීම් අනුව හමුදා සංස්ථාපනය වඩා ඥානවන්තයයි කියන සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් චක්‍රය එදා වගේම නැවත නැවතත් සිද්ධ වෙනවා කියලා අපිට වර්තමානයේ පෙන්වන්න තියෙනවා. ඒ වගේම ඒ කාලයේ සම්බන්ධ උදාහරණ කීපයක් කියලා තියෙනවා. යුදහම්දා වුණගේ රැකවරණ යටතේ ලැබුණු සොල් සාදුවන් සඳහා කිහිලිකරු ලබා ගැනීම ටෙන්ඩර් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා විරුද්ධ කළ විට රුපියල් මේක සිද්ධ වෙන්නේ 2002 වර්ෂයේ තීර වාර්තාවක් මේක. ඒකේ කොටස් තමයි මම ඔබට මේ පැහැදිලි කරන්නේ. ඒක සඳහන් කරලා තියෙනවා ටෙන්ඩර් එක විවෘත කරාට පස්සේ කිහිලිකරුවල මිල රුපියල් 1700යි කියලා ඒ කාලේ. වැඩි මුදලකට ඒ ගානට දීලා තියෙන හැබැයි වෙනත් උපාය නියෝජිතයෝ ගිහිල්ලා මේ කඩවල වලින් ගණන් ඇහුවට පස්සේ ඉදිරිපත් වෙලා තියෙන ලන්සු සමහර වෙලාවට අය කියලා තිනවා. මේ ඇත්තම ගාන සාමාන්‍යයෙන් රුපියල් 570කට ගන්න පුළුවන්. එතකොට අර මේ 570 ඉඳලා අර 1700 අතර රුපියල් 500ක් අඩු කරලා දැම්මොත් රුපියල් 1200 300ක් වගේ වයි ගානක් යන්නේ කොතනටද කාගේ සාක්කුවටද යන්නේ. හරි ඒවා යන්නේ ඒ හමුදා නිලධාරීන්ගේ සාක්කුවටම තමයි. එහෙම නැහැ කියලා කියනවා නම් වර්තමානයේත් ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. මේක හමුදා නිලධාරීන්ගේ විතර නෙවෙයි ඒ කියන කතාව නම් සමස්ත ශ්‍රී ලංකාවේ හැමතැනම සෑම රාජ්‍ය ආයතනයකම සිද්ධ වෙනවා. ඒ ආයතනත් එක්ක සම්බන්ධ මේවා මිලදීගෙන සිද්ධ කරන ව්‍යාපාරික ආයතන ව්‍යාපාරික ප්‍රධානිනුත් මේ දූෂණ වංචාවේ එක කණ්ඩායමක් නැත්නම් එක පුරුක් විතරයි. මොකද ව්‍යාපාරිකුනේ භාණ්ඩ ගෙනද්දී ලංකාවට ලංකාවේ තියෙන භාණ්ඩ හමුදාවල තුල දෙන්නේ රාජ්‍ය ආයතන වල දෙන්නේ ව්‍යාපාරිකයෝ. මේ කොහොම නමුත් රුපියල් 500 මිලට තුන්ගිනියකින් මිල වැඩි කරලා මෙහෙම තමයි ඒ කාලේ මේ සිද්ධ වෙලා තියෙන. කොහොම වුණත් එක අතකින් මේකෙන් සිද්ධ වෙන්නේ රාජ්‍ය භාණ්ඩාගාරයේ මුදල් ගෙවනවා. භාණ්ඩාගාරයේ මුදල් ගෙවන්නේ හරියට නොසැලකෙලිමත් මිලකට. ඉතින් මේවා නවත්තන්න ඒ කාණ දෙනම යම් යම් ක්‍රියාමාර්ග ගන්න තිබුණා. අනෙක් අතට සබළුන්ගේ සුබසාධනය සඳහා මහජන දායකත්වය කොයිතරම් ඉල්ලුවත් හරියට ලැබිලා නැහැ. එතකොට බදු ගෙවන්නාගේ මුදල් ප්‍රසම්පාදනය සඳහා යොමු කරනවා දුප්පත් මිනිහාගේ කාසි වර්තමානයේ ආකාරයමයි ඉහළ යන ජීවන වේදමෙන් ඔවුන්ට පීඩාවට පත්වන්න සිද්ධ වෙලා තිබුණා. හමුදා බටයන් ඒ හේතුව නිසා මේ කාලේ හමුදා බටය වගාවල් කරන්නත් යොදලා තිබුණා යුද්ධ කාලේ. උදාහරණයක් විදිහට චෙක් ජනරජය විසින් ටී මම හිතන්නේ ඔය යුද ටැංකියක් වෙන්න ඕන ටී 72 MBT කියන යුද ටැංකියකට රුපියල් මිලියන 100කට වඩා වැඩි මුදලක් වැය වෙතයි කියලා 1999 දී ගණන් බලලා තිබුණා. ඒ අනුව සම්පූර්ණ වියදම රුපියල් බිලියන 2කට වඩා වැඩි වෙයි කියලා තමයි ගණන් බලලා තිබුණේ. ඒ මුදල් බැලුවම ඒ කාලේ යවු මාසෙන් ඒ මුදලෙන් වැව් 19ක් හදනවා නම් වැවුඩාව 9ක් අලුත් වැඩියා කරනවා නම් හරියට අලුත් වැඩියා කරනවා නම් රුපියල් බිලියන 1.9ක් ප්‍රමාණවත් කියලා තමයි ඒ වාර්තා පෙන්ලා දීලා තියෙන්නේ. යුද්ධය වෙනුවෙන් වැය වෙච්ච රුපියල් බිලියන ගණනින් එක භාණ්ඩයක් සඳහා ගිය මුදල තමයි මම ඔය කිව්වේ T72 MBT T72 MBT කියන යුද ටැංකිය. එතකොට ඒකට තමයි බිලියන 2ක්. එතකොට මේ වාගේ භාණ්ඩ කොයිතරම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන් වලට ගත්තද? ප්‍රශ්නේ තියෙන්නේ හමුදාවේ නෙමෙයි. අපි කියන්නේ මේවා යුද්ධකරන ගැනීමේදී වංචා දෝෂණ අක්‍රමිකතා මේ හමුදා නායකයවම කරා කියන එක තමයි කියන්නේ. මේක මේ පාර්ලිමේන්තුවත් මන්ත්‍රීලට කටක් කරලා ගියා ගන්න කොන්දක් තිබුණා ඒ කාලේ දෙනම. අපි වදක්ක පහෝගේ පාර්ලිමේන්තුව දක්වාම මේ වංචා දෝෂණ ගැන හරියට කතා කරන්න පාර්ලිමේන්තුවේ මිනිස්සු හිටියේ මේවා කරන්න අනුමත තේරීම් කාරක සභාවක්වත් දාලා වංචා දෝෂණ නවත්තන්න අවශ්‍ය ක්‍රම ගේන්න කියලා කියන්න තිබුණා. මොකද ඒගොල්ලන්ගේ සුඛ විහරණය වෙනුවෙන් කතා කරා. හැබැයි මාධ්‍යවේදීන් මේවා අතෑරියේ නැහැ. දන්න දේවල් ලිව්වා මාධ්‍යවේදීන් ඉරේ ගියා. ඒ වළිප සමහර මාධ්‍යවේදීන් මරලා දැම්මා. මාධ්‍යවේදියා මලත් මාධ්‍යවේදියා මැරෙන්නේ උගේ කොටස ඌ ඉෂ්ට කරලා. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. කොහොම නමුත් මෙතනින්ම නැවතිලා නැහැ. මේ හමුදා ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි සමාලෝචනය කරන්නත් විවිධ පුද්ගල කමිටු පත් කරලා තිබිලා තියෙනවා. ඒ කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනායක කුමාරතුංග මහත්මිය, ආරක්ෂක ලේකම් චන්ද්‍රානන්දද සිල්වා, ඒ වගේම හිටපු නාවික හමුදාපතිවරයෙක් වුණ රියාඩ් මිරාල් බැසිල් ගුණසේකර, ඒ කාලේ හිටපු ගුවන් හමුදාපතිවරයෙක් වෙන එයා වයිස් මාර්ෂල් පැඩි මෙන්ඩිස් මම හිතන්නේ මෑතකදී මිය ගියා එතුමා, ඒ වගේම චන්ද්‍රා වික්‍රම සිංහල වගේ කණ්ඩායමක් පත් කරලා තිබුණා මේව හොයන්න.
එදා 1999 නොවැම්බර් 15 වෙනිදා ඉඳලා මේ කමිටුව යුද නාවික ගුවන් හමුදාය පවතින ඒ කාලේ මේ මිලදී ගැනීම ක්‍රියාපටි පාටි අධ්‍යයනය කරලා තිබුණා අවශ්‍ය වෙනස්කම් වගේම ප්‍රසම්පාදන යාන්ත්‍රණය ප්‍රශස්ත කාර්යක්ෂමතාවන් සඳහා මැදිහත් කළ හැකි ආකාරය පිළිබඳව මාස 3ක් ඇතුළත ඔය වාර්තාව දෙන්න කියලා ඒ කාලේ හිටපු ජනාධිපතිනි නියෝග කරලා තිබුණා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් පිළිබඳව එක්සත් ජනපද පැසිෆික් කඩදෙලිදාරේ තක්සේරු අක්‍රමෙන් ප්‍රකාශයක් කරලා තිබුණා සන්නද්ධ හමුදාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අකාර්යක්ෂමයි කියලා ඔවුන්ගේ අධ්‍යයනය සඳහන් කරලා තිබුණේ ශ්‍රී ලංකාවේ වැඩිපුරම ශ්‍රී ලංකා යුද හමුදාව පිළිබඳව තමයි අධ්‍යයනය කරලා තිබුණේ ඒ යුද හමුදා පුරා භාවිතා කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය සමාලෝචනය සහ සංශෝධනය කිරීමට අවශ්‍ය වෙනවා කියලා ඔවුන් සඳහන් කරලා තිනවා මේ ක්‍රියාවලිය අපහසු මන්දගාමි ඒ වගේම නිලධාරිවාදී අවශ්‍යතාවලින් වැදගත්ම වචනේ නිලධාරිවාදී අවශ්‍යතාවලින් පිරලා තියෙනවා කියලා තමයි සඳහන් කරලා තින්නේ. ඒ කියන්නේ නිලධාරීන්ගේ අවශ්‍යතාව විතරයි එතන තිබිලා තියෙන්නේ. යුද්ධයට අවශ්‍යතාව සම්පූර්ණ කරන්න ඒක අවශ්‍ය තිබිලා නැහැ කියන එක තමයි කියන්නේ. කොහොම හරි අකාර්යක්ෂමතාවය අඩු කරනවා කියලා තියෙනවා. කාර්යක්ෂම ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග නියමිත වෙලාවට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම්ය ශීලීත්වය ලබා දෙන්නේ නැහැ කියලා ඔය ඒ කාලේ යුද්ධය තියෙන කාලෙත් වාර්තා ඉදිරිපත් වෙලා තියෙනවා. මොකද ඒකෙන් ඇතුලෙන් කියන කතාව තමයි අර කොමිස් ගහ ගන්න එක. කොහොම හරි දැන් ඔය විදිහට වෙලා විශාල ප්‍රමාණයක් රටට අහිමි වෙලා තියෙනවා යුද්ධ කාලය. ඒක වංචා දූෂණ කරත් නැතත් ඒක වෙලා තියෙනවා මේ රට යුද්ධයක් තිබෙන නිසා අපිට ගොඩාක් දේවල් අහිමි වෙලා තියෙනවා. දැන් මේ ක්‍රමයේ බැලුවට පස්සේ එදා වගේම අදත් දූෂිතයිනේ. අවුරුදු 25 30ක් දැන් යුද්ධය ඉවරලත් අවුරුදු 15ක් විතර වෙන්න වෙනවා. ඒ වෙලාව 15ක් ඉවරයි දැන් ඒ වෙලත් බැරි වෙලා තියෙනවා තාමත් මේ හරි ක්‍රමයක් ස්ථාපනය කරගන්න තාමත් ඒ විදිහටම වංචා දෝෂණ අක්‍රමිකතා සිද්ධ වෙනවා. අපිට ඒක මේ කතා කරන් වෙලා තියෙන්නේ. දැන් වංචා දෝෂණ අක්‍රමිකතා විතරක් නෙමෙයි. ඒව අස්සේ ලිය වෙලා තියෙන විවිධ පරිපාලන දෝෂ පවා පරිපාලන කටයුතු පවා අකාර්යක්ෂම වෙලා තියෙනවා. මොකද කොමිස් මුදල දුන්නේ නැත්නම් ඌට උසස් වීම නැහැ. හරිද? එහෙම කතා ගොඩක් තියෙනවා අපි ගාව. අපි ඒවා කාලෙන් කාලෙට අපි ඔබට ඉදිරිපත් කරන්න අවශ්‍ය කටයුතු කරනවා. කොහොමද 2002 ජූලි මාසයේදී වොෂින්ස්ටනේ ඒ කාලේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සමග සාකච්ඡාවක් පවත්වලා තිබිලා තිනවා. ඊට පස්සේ පැසිෆික් විධාන තක්සේරු කණ්ඩායමේ සංචාරයක් ලංකාවේ සිද්ධ වෙලා තිනවා. ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව අංග තක්සේරු කිරීම සඳහා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට සහාය ලබා දීලා තිනවා 2002 වර්ෂයේ. ආර්ථික ආයතන මෙහෙයුම් මූලධර්ම ප්‍රසම්පාදන පුහුණුව ප්‍රසම්පාදනය ඒ වගේම පුහුණුව සහ වෘත්තීය හමුදා අධ්‍යාපනය ඇතුළු පුළුල් පරාසයක ගැටලු තක්සේරු කිරීමට ශ්‍රී ලංකා හමුදාවට සහාය වීම මේ දෙපාර්තමේන්තුව මගින් ඒ කාලේ ඉඳලම කරලා තිනවා. කොහොම නමුත් දිග කතාවක් තිනවා දිග වார்த்தාවක්. එච්චර දුර යන්න අවශ්‍ය නැහැ. මට ඕනකම තියෙන්නේ අතීතයේත් මේ හමුදා නිලධාරීන් වංචා දූෂණ අක්‍රමිකතා කරා වර්තමානයේත් ශ්‍රී ලංකාවේ හමුදා වංචා දූෂණ අක්‍රමිකතා කරනවා. යුද්ධයේ කාලේ ලබාගත් භාණ්ඩවල මිල 1/3ක් වැඩියෙන් දාලා තිනවා කියන එක තමයි කියන්නේ. ඒතකොට මේවායේ සල්ලි කොහෙටද ගියේ? දැන් ඒකනේ කියන්නේ මේ දැන් උන්දත් කියන්නේ මේ හොයන්න මේවා. එතකොට ෆැන්ෂ් විශ්‍රාම ගිය මිනිස්සුන්ගේ හොයන්න. ඒගොල්ලෝ දහනපතින් උනේ කොහොමද කියලා හොයන්න. ඒවා හොයන්න ක්‍රමයක් තාමත් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කරගත්තේ නැහැ. හිටපු මන්ත්‍රීවරුන්. ප්‍රමාද වෙලා වුණත් හමුදා ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි විධිමත් කරන්න වෙලා තියෙනවා. හමුදා ප්‍රසම්පාදන විතරක් නෙවෙයි දැන් යුද්ධයක් නැති රටක් ඉඳලා සමස්ත රාජ්‍ය මුදල් භාවිතා කරලා ලබා ගන්නා සියලු මුදල් පිළිබඳව බගවීමක් බගකීමක් සහතික කරන්න යම් වෙනත් ක්‍රමයක් ස්ථාපනය කරන්න වෙලා තියෙනවා. ඒක කරන්නේ කොහොමද කියන එක නෙවෙයි ගැටලුව තියෙන්නේ. කොහොම හරි ඒක කරන්න වෙනවා. නැත්තම් මේ එක කරන්න නැති තාක්කල් මේ බිහි වෙන්නේ හොරු නෙවෙයි ඇත්තටම කොමිස් කාර්යෝ. හොරකම් කරන්නේ නැහැ. කවුරු හොරකනුත් කරනවා. හැබැයි කොමිස් කාර්යය තමයි බිහි වෙන්නේ 10%ට 15%ට 50%ට කොමිස් කාර්යය තමයි බිහි වෙන්නේ. අපි දන්නවනේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීගේ ඉඳලාම බොඩක් ශ්‍රී ලංකාවේ 90%ක් මන්ත්‍රීවරු කොමිස් ගත්තේ කියලා. මන්ත්‍රීවරු කොමිස් ගන්නකොට අනිත් පැත්තෙන් රාජ්‍ය සේවකයොත් කොමිස් ගන්නවා. ඒතර ඒ රාජ්‍ය සේවකයෝ කොමිස් ගන්නේ කොහොමද කියන එකත් අපි ඉදිරි වැඩසටහන් වලදී එක් එක් ආයතනය අරගෙන අපි ඔබට පැහැදිලි කිරීමක් කරනවා. අපි තාම ඒක පටන් ගත්තේ නැහැ. නව රජයක් ආරම්භ වීම සමගම තමයි අපි වැඩසටහනකට දිනපතා ඉදිරිපත් කරන්න කියලා අවශ්‍ය කටයුතු සිදු කරන. කොහොම වුණත් යුද්ධයක් තිබුණා. යුද්ධෙන් අපිට ශක්තිමත් හමුදාවක් බිහි වෙලා තියෙනවා. ඒ වගේම ඒ යුද්ධයත් එක්කම යුද්ධයේ විකනගුණ කාපු පරණ හමුදා නායකයන් නම් ලයිස්තු පිටින් හොයා ගන්න පුළුවන් වෙලා තියෙනවා. වර්තමාන හමුදා නායකයන්ටත් අපි කියන්න තියෙන්නේ අනාගතයේ මතු දවසක ඔබේ නම ලියවෙයි හොරෙක් වංචනිකයෙක් විදිහට. ඒක නිසා හරියට වැඩේ කරන්න
දැනටමත් ගොඩක් නම් එළියට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා අපි රට හදමු. දේශපාලනය නෙමෙයි අනාගත පරපුර වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් අපි රටක් නිර්මාණය කරන්න ඕන. එහෙම නැතුණු අපි අද මේ ඉන්න පරම්පරාවේ සමහර මිදුසුන්ගු වැරදි කියනවා වගේම ඊගාව පරම්පරාව ඔබටයි මටයි ශාප කරાવી අපේ රට අපට නැති කරා කියලා. ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් වේවා.